මේ රටේ අහිංසක දුක් විඳින මිනිස්සුන්ගේ රීරිමාංශ උරාගෙන බීලා බඩවඩාගෙන පුළුවන් තරම් සැපවත් ජීවිත ලක්සරි ජීවිත ගත කරපු අමන 70 70ට කඩ යන එවුන්ටයි මේ කියන්නේ තවමත් තොපි වෙනස් වෙලා නැහැ තොපි වෙනස් වෙන්නෙත් නැහැ මේ රට හදන්න දීලා පාඩුවේ හිටපල්ලා ටික කාලයක් බලාගෙන හිටපල්ලා මේ රට කොහොමද වෙනස් වෙන්නේ මේ රට කොහොමද දියුණු වෙන්නේ මේ මේ රටේ දැන් පත් වෙලා ඉන්න ජනාධිපති තුමා අන්ඩර නායක සහෝදරයා කොහොමද මේ රට හදන්නේ ඒ ටික පොඩ්ඩක් බලාගෙන ඉවසගෙන හිටපල්ලා තොපි තවත් බලලෝභී යමන 70ට කඩේ යන්න එපා කඩේ ගිහිල්ලා නිකන් බොරු මඩ ප්‍රචාරය යවලා මේක විනාශ කරන්න හදන්න එපා මොකද තොපේ පටු වාසි අරමුණු වලට විතරයි තොපි ඔය කඩේ යන්නේ අන්තිමට උඹලා විතරයි ඔය පටු වාසි අරමුණු වලට විතරක් කඩේ යන්නේ උන් විතරයි ඉතුරු වෙන්නේ අනිත් සියලුම දෙනා මේ රටේ ඉන්න සබුද්ධික ජනතාව අනිත් සියලුම සබුද්ධික ජනතාව එකට එකතු වෙනවා ඔය කඩේ යන පටු අරමුණු වාසි වෙනුවෙන් Tamanට ලැබෙන මොනහරි සොච්චන් වෙනුවෙන් කටු කන බල්ලෝ විතරයි අන්තිමට එක පැත්තකට එකතු වෙන්නේ ඔය බලලෝභී යමන 70ත් එක්ක අනිත් මිනිස්සු ඔකට එකතු වෙන්නේ නැහැ මේ රටේ බහුතරයක් මිනිස්සු කැමති මේ රට දියුණු කරන්න මේ රට දියුණු වෙනවා දකින්න අනිත් උන් තමයි කැමති නැත්නම් මේ රට දියුණු වෙනවා දකින්න ඒ හින්දා මේකට මඩ ප්‍රචාර ගහලා මඩ පෝස්ට් ගහලා මේක විනාශ කරන්න හදන්න එපා මේ රට විනාශ කරන්න හදන්න එපා හොඳට මතක තියාගනියව් මේ රටේ අයින්සක මිනිස්සුන්ගේ රීරිමාංශ උරාගෙන බීලා වැජබිච්ච අමන 70 ජනාධිපතිකම් කරලා අගමැතිකම් කරලා ලැජ්ජ නැතුව ආයේ ඇවිල්ලා පාර්ලිමේන්තු පුටුවේ මන්ත්‍රීකෙන් මන්ත්‍රී වෙලා ඉඳගත්ත 70ට තමයි උඹලා ඔය කඩේ යන්නේ. එච්චරට බලලෝභී යමන 70. උන්ට කඩේ ගිහිල්ලා උඹලා මේ කරන්නේ මහා විනාශයක්, අපරාධයක්. ඒ දේ කරන්න එපාලා. මේ රට වෙනුවෙන් පෙළගැහියල්ලා. බලපල්ලා. මේ තව අවුරුදු 5ක් තියෙනවා. උඹලාට ආයි ඡන්දයක් ආවත් වෙනස් කරන්න පුළුවන්. ඒ වුණත් මේ වෙලාවේ බලපල්ලා මොකද්ද මේ වෙන්නේ කියලා වෙනස